සොඳුරු ආඥාදායකයා කවුද? වේදිකාව සිනමාව රූපවාහිනියේ සොඳුරු ආඥාදායකයා අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත්ව තිබෙනවා. ඔහු නමින් ජයන්ත චන්ද්‍රසිරි. අයබෝන් කියලා ඔබතුමා අපගේ වැඩසටහන පිළිගන්නවා. අයබෝන්. වැඩසටහන මුලින්ම මෙහෙම පටන් ගමු. මේක ඉතින් සාම්ප්‍රදායික ප්‍රශ්නයක්. හැමෝම ගෑ මේ කුඩා කාලෙන් වැඩසටහන් පටන් ගන්නවා කියලා. ඇත්තටම මේ වැඩසටහන් අරඹන ප්‍රේක්ෂකයන් ඔබතුමාගේ කුඩා කාලය ගැන දැනගැනීමට කැමති ඇති. මට හරි බලපෑමක් කරපු කෙනෙක් තමයි මගේ සීයා. සීයා සිංහල වෙද මහත්තෙක්. මේ මතකයි මේ සීයා බුලත්තිට කනවා. බුලත්තිට කපලා මම බලන් ඉන්නවා සීයා ළඟට වෙලා. වැඩි කතා කරන්නේ සීයා. බුලත්තිට අපලා ඉවර වෙලා අවසාන හපේ තියෙන්නේ. ඒ හපේ මට දෙනවා. විසි කරන්නද? විසි කරන්නේ මම කන්ද. මම හපනවා හපේ. දැන් මේක ඉතාම සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් ඉතාම නරක කාරණක් වශයෙන් කෙනෙක් දකින්න පුළුවන්. හැබැයි මතක කරනවා මේ කිසිය වෙද මහත්තේ. වෙද මහත්තේ. ඔහු තමයි මම දැක්ක මනෝවිද්‍යාඥයා මගේ. මොකද මේ ඔහු නිහඬව මට උගන්වූ බොහෝ දේවල් තිබුණා කියලා මම හිතනවා. ඒ සීයාගේ මගේ ඒ කමියුනිකේෂන් එක ඒ සම්බන්ධතාව තිබුණේ නිහඬ දවසක් ඇතුළේම තමයි හැමතිස්සෙම. සමහර වෙලාවට සීයා කාටද විදගම් කරනකොට ඒ බොහෝවට ළඟට එන්න දෙන්නේ නැහනේ. හැබැයි මට එයා කැමති මම ඉන්නවට එතන. එතකොට මේ සීයාගේ දරුවන්ට වෙදකම පුරුදු කරලා තිබුණ නැද්ද ඔබතුමාගේ පියාට? එහෙම පියාට මවට නෑ. දැන් මේ සීයා කියලා කියන්නේ මගේ තාත් මම සීයා කියලා කියන්නේ මගේ පියාගේ පියා නෙවෙයි. මම එච්චර සීයලා හිටියේ මම සීයා කියලා කියන්නේ ඇත්තටම මගේ අරගේ 500 කියලා. මේ මගේ පියාගේ මවගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා. මම සීයා කියලා කියන්නේ මොකද ඒ තමයි මම දැක්කම සීයා. මගේ පියාගේ පියා මම දැකලා නැහැ. එතුමා ජීවිතේ ගත කරලා මම උපදිනකොට. ඉතින් මේ ඒ මගේ පියාටවත් අවසර නැහැ එතනට යන්න ඇත්තවසින්. සීයා තමයි මේ මම තමයි ඒ කුඩා ළමයි තියාගන්න නැහැ සාමාන්‍ය මාව තියාගන්නවා එතන. විතරක් නෙමෙයි මේ සමහර කාරණා වලට මාව සම්බන්ධ කරගන්න. ඉතින් මම මේ කියන්නේ යන්නේ මේ ඒක තමයි මේ වැඩි ප්‍රකාශයටපත් නොවිච්ච මගේ කාරණාව. අනික කාර්යය අද මට තේරුම් ගන්න පුළුවන් සීයා ඇයි එහෙම කළේ කියන එක. ඇයි ඔබතුමා මොකක්ද හිතන්නේ ඇයි එහෙම කරලා තියෙන්නේ? ඒකම මම කියන්නේ. සීයා මට උගාද්දේවල් ඉගෙනුවයි කියලා කිසිම දෙයක් වචනකින් කියන්නේ නැතුව සීයා මට මහා පුදුමාකාර දේවල් ඉගෙනුවා. මට මතකයි සීයා මේ වංගත උණුක් කියලා කෙනෙක් ආපුවාම සීයා බෙහෙත් කරන දකුණු අතට. ඔයාලා ආයුර්වේද වේදකම නොවේ. දැන් මම දැනන් හිටියේ ඒවා ඉස්සර මං හිතන උලුක්කු කියනවා අදින් නැහැ කියලා. මොකද සීයා ළඟට බෙහෙත්දා. ඉතින් මේක සනීපේනවා මිනිස්සුන්ගේ. එහෙම මහා මේ ඒ වගේ ඒ මට මතක ඔච්චරයි. ඊළඟ එක තමයි මේ සර්ප වේදකම කළා සීයා. දැන් සර්ප වේදකමට දැන් කවුරු හරි ඒ සර්පයෝ කාපු කෙනෙක් අරන් එනකොට එළිය තියලා තිබුණා අර ටින් වගේක්. හොඳට පිරිසුදු කරලා දැන් මම ඇතුළු ඒකට තලිත ළමයෙක්ව සම්බන්ධ කරගන්න කුඩා ළමයෙක් කිපදෙනෙක්ව ආව හැටිය කරන්නේ අර රෝගියාට මුත්‍රා පොවන්නේ. මේ මුත්‍රා අපේ මුත්‍රා. මං ඒක අහලා තියෙනවා. අපි තමයි මුත්‍රා පොවන්නේ. ඉතින් අපිට හරි ආසයි ඉස්සර රෝගියෙක් එනවාට. අපි එනකොට අපිට ගල කියලා මුත්‍රා කරනවා. තව දෙයක් තිබුණා නේද? කියන්නේ සර්පේ කාලයි පණිවිඩේ කියන්නේ නැහැ කියලාට ගහන බොහොම හරි. මම ඒක ඇහැට දැක්ක කෙනෙක්. මට ඇහැට සීයා කිසි කෙනෙකුට හිතර දෙන්න වචන කියන කාගේවත් අකට මරකට තට්ටුවක් අදාන කෙනෙක් නෙමෙයි. ඒ මම දැකලා දෙනවා සීයා සමරුවේ කම්බුලට ගහනවා මේවා. ඒ ගහන්නේ ඒක තරහ ප්‍රතිකාරයක් විදිහට. දැන් ඒවා මොනවද කියලා අපිට තාම තේරුම් ගන්න අදත් තේරුම් ගන්න අමාරුයි. හැබැයි දැන් සීයා මේක නොකඩවා පවත්වාගෙන ගියේ මේවා සාර්ථක වෙච්ච නිසානේ. ඒගොල්ලන්ට කියන්නේ දූතයෝ කියලා. ඒ දූත ලක්ෂණ වලින් කියනවා ඒ මලිය හොඳ කරන්න පුළුවන්ද බැරිද කියන එක. සමහර සීයක් මට අහලා දෙනවා කියලා තියෙනවා. වැඩක් නැහැ බා මං ඇවිල්ලා. බල බලලා වැඩක් නැහැ. එහෙම කිව්වහම මං දෙමව්පියෝ කතා වෙන මං අහලා තියෙනවා ඒ යනකොට ඇත්තසම නැති වෙලා ඒක රෝඩිය. එක එක එක්තරා ආකාරයක දැනුම් පද්ධතියක් කියලා මං කියන්නේ.
දැනුම් අපි සටහන් නොවිච්චයක ඒවේ භාරකාරයන් ඒවා පැවතකර යන්නන් නොසිටියකමි ප්‍රස් ඇත්තින කළ මංගකර දක් ඇත්තස මං කුඩා වැඩියක මට දෙන්නේ ද මගේ තාත්තරත් දුන්න ෑන ඔපසිීය ඉති නමුත් මට දෙන්න මගතා කුඩා දරුවෙක් සමට එකක් දන්න මව ලඟදයාගෙන ඕක දවල් කරේ කුඩා කාලෙම අපේ අපි සංක්‍රමණය වෙන කොළඹට හේතු මගේ පියා වැඩකලි කොරඹ අරයි පොට් පෝට් කමිෂන් කියන එකේ තග් යාත්‍රා රියදුරෙක් මගේ පියා කුඩා නවකායි පරරු ඉතින් මේ තාත්තා කොළඹ නිසා අපි බණ්ඩාරලින් ආව මේ ඇදල වැටම්පලොත්ත පාර කෙනෙේ මගේ සිය හිටිය ඇඳල තමයි දෙහතමයි මම මේ කියන කුඩා ජීවිතය ගෙවෙන්න ඇත්වාස තා අශිෂය කුඩා කාලත මගේ බණ්ඩාරලමගේ ජීවිතය දන මසකමන එ පොඩි දිය ඇලි ඔයවෝදා මතක මේ කූට ඒ තාම කුඩා කාල හැබයි මේ යමක්කමක් මනසට වැටනකොට මම හිටියේ සීය ඇසුරේ තමයි සිය සාච්චය ඇසුරින් සහ මේ මට මතකයි මම සියලගේ ඉස්සර අපේගේ තිබුණේ කුඩා ගයක් සියගෙටයන් ලොකු ගයක් මැද්දේ මිදුල විසාල මේ මිදුලත් තිබුණා මේ මට මතකයි හැම රාත්‍රයකම මම නිදාගන්නේ සියස ආච්චිත් එක්ක හැමදාම මං අවදි වන්නේ අම්මා සහ තාත්තත් එක්ක ඉතින් රෑමව අරගෙනවා අනික මං ගොඩා කාලේ සීමිත අදරලවපු දරුවෙක් අපි දැන් නෑදෑයෝ ඉතින් ඒ කාලේ විශාල නෑදෑය පිරිසක් එක්ක නෑදෙන්නේ ඉතින් මේ මට මතක මගේ මතකේ තියෙන්නේ මේ හැමෝගෙම ආදරයට ලක්ෙච්ච බබෙක් දැනුත් බබෙක් වගේ හැබැයි විසාද කරල ම මොඩි සූරගයා මල් ගුරුතුමිය කියලා ගුරතුමයක් හිටියා මේ ඇතුමිය මේ බ ජාති ගුරතුමයක් එහට මව දැම මොඩි සෝරි එම මොඩි සෝරිගේ අර ටිට්ට කටේ ගහගෙන මගේ ටිට්ට ගලවන්න සූපු ගහත මම මේ ඉගේ පන්ති වෙනළමයින්ගේ ගලවන මයි ගලවන්න පස්සේද යම්ටිසු උපක්‍රමයකින් ගුරුතුමිය මල් කියෙන ගුරතුමිය මේ එක ගැලෙව්වා ගැලව විදියම්මට අදගේ මතකයි මේ එතුමිය මේ ළමයින්ට දැන්ගේ කෑම නෙමෙහි යා කුස්සයට ගිල්ල කෑම දෙලවා අපිට ඉගල ගන්න අතරේ ගන්න ගෙනකු ගන්න නෑදිකේ හද වගේ බොහමස්ටක්ටිවිටස් වෙදන් ඒ අතර යා කුස්සයට ගිහිල්ල මේ දෙවා මේ කේක කෑම වර්ග ඉතුරු ච්චය ඇතිලිවල අන්තිමට ඉතුරුවෙන්නේ අවසානේ අවසානය අර රොන් මඩ වගේ ජාත ජබොර ඒව කන්නමට හරි ආසාවක් ඇති වුණා එ කන්න බෑ අර සූප තියෙනකොට යක සුප ගලන්න ඇත මේ කන්න බැ ඒ නිසා දරි දැවිල්ල ඒවා දැවිලන මහරයාසයි සූපෝ ගැලවල දවයි මංකෑ එහම ක්‍රවෙන් තවයි සූප අයිගල දර මේ කුඩා කාලෙදී පියා ලස්සන තෑගක් ගෙනත් දෙරවා පියාට හිතුනා දැ ඒ කාලෙ තිබුණ මෙන්න මෙහෙම එකක් ඒ තාත්තගේ රැකියාවට දරුවාව යොමු කරන ක්‍රමයක් තිබ්බන රටේ එසර තාත්තෑම් පුතාට රැකියාව ලබා දෙන ක්‍රමයක් තිබුණා ඇතවසිම මේ එක ලව් ගැන හම තිබුණ දුම්රේ පර්තමේන්තුවේ මං වැඩිමල් පුතානි සහ තාත්තා නෞකක්ෂේත්‍රට හරි කැමති කෙනෙක් තාත්තා හිතේ මං හොද නෞකික්වේ කියලා ඉතින් ඔහුගේ බලාපොරොත්තුව තුවෙන මන් නෞක ඉංජිනේරුවෙක්වේ කියලා ඉතින් ඔහු ඒකට පොළොඹවන්න මාව කිවට හරි නෑන මේකට පෙළඹවීම සඳහා මට ගෙල්ල දුන්න මේ පෙට්ටියක් ළමයින්ට ගෙල්ල දුන්නාම ආයුධ පෙට්ටිය ආයුධ කියන්නේ එක මන්දර කවරු හරි තෝරලා දිර දුන්න එකක් ඒක තියෙනවා මේ නොයකුත් නට් වර්ග එම කරකෝන දුනු වර්ග බඹර වගේ ඒවා ඒවැක්ක වැඩ කරන කෙනට මහදේවල් ලහුවෙනවා කැනුව දරුව කැමතින ඇත්වසෙම යම් කාර්මික පැත්තකට පෙළමෙන තාක්ෂණික පැත්තකට යන දරුවකුට එක මරු දෙයක් අත්තදා බැලින් සිදු කිරීමට ගලවන්න පුළුවන් අය කරන්න පුළුවන් මේ පත්තයික පතේ බලට පුල මහද වෙන්න කියලා ගාදී වශී හැබැයි මම කළ ඒ ක්‍රීඩාව නෙයි මට මේක තියෙන දේව ලොක්කම චරිත මට අර ඒක තියෙන අර
රවුම පේන්නේ අර චරිතයක් විදිහට චරිතයක් විදිහට තොප්පියක් දාගත්ත මිනිහෙක් විදිහට තමයි නට් එක පේන්නේ නට් එක සායනි ඊළඟට හිතිබි අනෙක් උපකරණ මට පේන්නේ එක එක වර්ගෙ මේ සමාජයේ දකින එක එක වර්ගයේ මිනිසර උස මිනිස්සු කළු මිනිස්සු මහත මිනිස්සු සහ ස්ත්‍රීන් ඒ ස්ත්‍රීන්ට හරියන උපකරණක් තිබුණා එතන ඒ වෙලාවේ ෂේප් එක තියෙන දැන් මට මේව කැරක්ටර්ස් ඉතින් මම කරන්නේ ඒවා තියාගෙන එක එක කතා හදනවා ඒ කතාව මම ඇද රසය දෙන්නේ දැන් මට කතාව හැබැයි මේ මම අහලා තියෙනවා මේ නංගිලාට පෙන්නනවා කියලා එකෙන් කතා හදලා නංගිලාට මම ඊට වඩා මැජික් එකක් පෙන්නවා තා ඒකට මට ගුටි කන වැඩක් ඒ කියන්නේ අර කෑලි හයි ටෝච් එකක් තිබුණා ගෙදර ගෙදර හරි ප්‍රසිද්ධ ඒ ටෝච් එක ඒ කාලේ ඕන මිනිහෙක් ගාව ඒ ටෝච් එක ඕන ගෙදර දිනා ටෝච් එක තාත්තා යන කයිදර මම කරන්නේ ඌක කරකවනවා මම ඉතල බිත්තියට ගහනවා ආ මේගොල්ලෝ ගෙනල්ලා ඇඟිලි දානවා අර සරහා අර වීදුරුවට අර කේක රූප මැවෙනවා එතකොට ඒ රූප හරහා මම කටින් මියුසික් එකකුත් දෙනවා ඉතල චිත්‍රපටි පෙන්නනවා දැන් මේ දැන් ටෝච් එක හරියක් බන්න බැටරි බහිනවා දැන් අපේ අම්මා එක කාරණා අපේ අම්මා හරි කරුණාවන්තයි අම්මා ඔක දැක්කම මේ ප්‍රශ්නය නමුත් මේක අම්මා මේක වැළක්වේ නැහැ ඉතින් දාසම් මම ගුටි ගෑවා වැඩේ මේ මොකද මේ ඒක කියලා දෙයක් අහන්නෙම නැහැ ඒ ටෝච් එක හැමදාම මම අරක් පස්සේ හැමදාම උදේට චිත්‍රපටි පෙන්නනවා මේකේ ඒ චිත්‍රපටි දැක්කත් කොහොමද දන්නවද සීයා මාව එක්ක යනවා චිත්‍රපට බලන්න තාත්තා කවදත් පාකන් ගිහලා නැහැ චිත්‍රපටි බලන්න එහෙම සම්ප්‍රදාය තාත්තා තිබුණේ නැහැ තාත්තා හොඳට කියවපු කෙනෙක් තාත්තා හරියට පොත්පත් කිව්වා විශේෂයෙන් ඉංග්‍රීසි පොත්පත් කිව්වා අපේ තාත්තා කවදාවත් මාව එක්කන් ගියේ නැහැ මේ චිත්‍රපටි බලන්න සීයා තමයි එක්කන් ගියේ ඉතින් මේ පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි වලින් පුරුද්දක් මට තිබුණා තාම ලදරු වයසේ ඉඳන්ම මම චිත්‍රපටි බලනවා ඉතින් මම චිත්‍රපටි බලන්න යන කැමති ඒක කියලා දන්නවද චිත්‍රපටි බලන දාසක් නෙමෙයි චිත්‍රපටි බලන්න ගියාම එකේ කෑම හම්බෙනවා ice stocks චොකලට් කැට දුර්ලභයි නේ කාලේ චොකලට් ඩෙෆිනිට්ලි හම්බෙනවා මේ චිත්‍රපටි බලන්න ගියාම ඉතින් මොකද දැන් චිත්‍රපටි පටන් ගන්නවා මට චොකලට් දෙනවා ඒවා කනවා ඉන්ටෝල් එකද බුදිමං හැමදාම මේ සීයා මාව කරේ දාලා ටැක්සි එක දාලා තමයි අරන් එන්නේ හැබැයි ඒ අතරේ මම ඔබට කියන්න ඕනේ මේ වැදගත් කාරණාවක් තියෙනවා එක දවසක් මම චිත්‍රපටය බැලුවා එහෙම ගියා අතරේ නිඳ නිදිය ගන්න නැතුව මොකක්ද ඒ චිත්‍රපටයේ මම දැක්ක විශාල මාළු ටැංකියක් වගේ එකක් මාළු ටැංකිය තමයි දැකලා තියෙන්නේ මේ මුහුද යට මාළු ඇවිදිනවා මිනිස්සු මුහුද යට ගමන් කරනවා ඒ චිත්‍රපටය තමයි රන් මුතු දූ පළවෙනි වර්ණ චිත්‍රපටය පළවෙනි වර්ණ චිත්‍රපටය ඕක මම නිදිය ගන්න නැතුව බැලුවා ඒක තමයි මගේ කුඩා කාලේ තිබෙන සිනමා මතකයි මතකයි ඔබතුමා පාසල් කාලයේදී කොහොමද මේ කලාපැත්තට යොමු වුණේ වරක් මගේ පාසල හිංගෙන්ද මහාවිද්‍යාලය එක මහාවිද්‍යාලයක් ගම්බද මහාවිද්‍යාලයක් එහි මගේ ගුරුතුමිය මං 6 වෙනි පන්තියේ කාලේ ඒකත් කියන්නේ මේ 6 වෙනි පන්තියේ ඉන්නවා කියලා කියන්නේ හරි ලාබාල වයසක මම හිටියේ මොකද අර ඩබල් ප්‍රොමෝෂන් කළේ කියලා තිබ්බනේ හරිම අවිද්‍යාත්මක ක්‍රමයක් ඒ කියන්නේ මේ දැන් මම 6 දෙකෙන් හතරට ඉස්සර දෙන හෝඩේ ඉඳන් පළවෙනියට පළවෙනි ඕල් දෙක හොනේ නැන්නේ මම පළවෙනි පන්තිය ඉඳලා නැහැ කතාවක් හෝඩිය ගැලින්ම දෙක දෙකේ ඉඳන් හතර හොඳයි ඉතින් වසර දෙකක් මම බාලයි 6 පන්ති ඉගෙන ගන්නකොට එතකොට බොහෝ වෙලාවට තමන්ගේ පන්ති ඉන්නේ තමන්ට වඩා විශාල ළමයි ලොකු ළමයි උන් ගහ ටොකුවයි ඉනෝ අනම්මන දේවිය ඒ අර ඉලඩක් නේ මට අද මතකයි ඉතින් මේ එකත් මම ඕනම් කියන්නකෝ දැන් ඒ ඉතින් මොනද මේ දැන් මේ ඉගෙන ගන්න කාලේ ඉතින් අර අර කතන්දර හැදීමේ මගේ තිබ්බනේ අර මම අර කිව්වේ පුරුන්දු තාත්තගේ පෙට්ටිය හරහා ඊළඟ ආච්චි අම්මා කතන්දර කියලා තියෙනවා ආච්චි අපි ආච්චි ගොඩක් අහලා තියලා අපි අම්මක් කතන්දර අපි අම්මලා පුළුවන් කතන්දර කියන්නේ ඒවත් අහලා තිබුණා ඉතින් මට ලියන්න පුළුවන් ඒ නිසා දැන් ලෝක ළමා දිනේ හරි වැදගත් දවසක් මගේ ජීවිතේට ඒ ලෝක ළමා දිනේට කිට්ටු කරලා අපි පන්ති භාර ගුරුතුමිය ශ්‍රීලවති ගුරුතුමිය මට සිංහල ගැන්නු ගුරුතුමිය ඉස්සලා එතුමේ මේ ඇවිල්ලා
පන්තිර එල්ලකවා මේ කාටද පුළුවන් නාට්‍යයක් ලියන්න කියලා. ඒක පුදුම කතාවක්. ඒ ළමයින්ගේ නාට්‍ය ලියවද කියලා අහන කෙනෙක් විශේෂ වැඩක් මොකද? අපි කවදාවත් නාට්‍ය බලලා නැහැ. අපි ඉස්කෝලවලට නාට්‍යෙ නැහැ කවදාවත්. ඔය ඉස්කෝලවලට නාට්‍ය පෙන්වන එක අපි නාට්‍ය කියනක අපි දන්නේ නැහැ. ඉතින් මෙහෙම කිව්වහම මම අතිස්වා. දැන් මේ මෙච්චර ලොකු ළමයි ඉන්න අතර මේ පොඩි කොල්ලා කොහොමද මේකට එකපාරටම අත උස්සලා කැමැත්ත දුන්නේ? ඒකට හේතුවක් තමයි මම මුල හරි ඉන්නේ පන්තියේ. ආහහහ. මම කවදා පන්ති පළවෙනි වෙලා නැහැ. හරිද? දෙවෙනි වෙලත් නැහැ මම. දැන් කුඩා කාලේ සිටම ඔබතුමාට අනිත් අයව හැසිරීමේ හැකියාවක් තියෙනවා කියන එක හිතයට තියෙන්න ඇති කියලා මං කිව්වා. ඒක නිවැරදිද? බෝ තරකට මේ ආයේ. දැන් මම මට දැන් කිව්වහම කාටද ලාට්ටියක් ලියන්න පුළුවන් කියලා මං අතිස්සුවානේ. දැන් මං අත උස්සලා බලපුවාම වෙන කවුරුත් අත උස්සලා නැහැ. කවුරුත් අත උස්සලා නැහැ. කවුරුත් අත උස්සලා නැති නිසා දැන් විතරගෙන් මට හම්බුණා මේ නාට්‍ය ලියන්න. දැන් නාට්‍ය ලියපුවාම දැන් නාට්‍ය කියන මෙහෙවන්න එපා කවුරු හරි. දැන් මෙහෙවන්නේක් නැහැ. ඒ නිසා මට පැවරුණා එක මෙහෙවන්න. දැන් මම දරන් හිටියත් දැන් කොහොමද මෙහෙවන්නේ කියලා. අර මට ලොකු වෙනපු කොල්ලොත් ඉන්නවා. ආ මට ජීවිතේ පාලනය කරන්න බැරි කොල්ලු මං උන්ට කිව්ලා දැන් මෙහෙම කිව්වහම මේ කොල්ලු මෙන්න මං කෙනදී කරන ඔක්කොම කට්ටිම ඔක්කොම දී ඉතරනේ මට සිය බල ගෙල්ල දී කාලේ ඔය ළමයින්ට ඔය ගස් වලින් එනකොට මගට සිය බල කඩාගෙන ගෙල්ල දෙනවා. එතකොට තව ඔය කේක ගෙඩි જાති පේර අනම්මන දැන් මගේ ඩෙස්ක් එකේ පිරලා පළතුරු. දැන් මමනේ දැන් මේ පොඩි ප්‍රබෝධයක් කියලා දෙන්නේ දැන් මේ පන්තියම මේ උඩ එක දැන් කියන්නේ පන්තිය නායකයා වෙනම ඉන්න එයාට. හැබැයි ඒ කාලේ මේ පන්තියේ නායකයා එහෙම තෝරන්නේ ඒ සමූහයේ කැමැත්ත අනුව නෙමෙයිනේ ගුරුතුමීට අවශ්‍ය විදිහට. ගුරුතුමීට අවශ්‍ය කරා බොහෝ විට තෝරන්නේ පන්ති දක්ෂ ශිෂ්‍යයා. يعني තාම දක්ෂ ශිෂ්‍යයා වැඩි ලකුණු ගන්න. ඔව් එහෙම එකක් නෙමෙයි මං. එහෙම දක්ෂ ශිෂ්‍යෙක් නෙමෙයි. හැබැයි දැන් මේ අර ඔබ කියන එක හරිය දැන් අර මේ මෙහෙවීම කියන එක මට එතනදී තමයි අත්‍යවශ්‍යයෙන් දැනුනේ. කොහොමද මේ මල මේ කෙනෙක් ඒක මට කවුරු කියලා දුන්න එකක් නෙවෙයි අත්‍යවශ්‍යයෙන්. ඒක ගුරුවරයෙක්වත් කවුරක්වත් කියලා දුන්න එකක් එකක් නෙවෙයි කියන එක මට හොඳට මතකයි. ඉතින් මෙහෙව්වා මේ නාට්‍ය තාම ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රිය වීමත් එක්ක පාසල ඇතුළේ අර ජනප්‍රිය වුණා. විශාල ප්‍රසාදයක් එහෙම වුණා හැමෝගෙම. මම හිතන්නේ අර ගුරුවරු සියල්ලන්ගේ මහා අවධානයට ලක් වුණා කියලා මම. ඉතින් ආදරයට වගේම බොහොම අවධානයට පාත්‍ර වෙච්ච දරුවෙක් හැටියට තමයි පොඩි කාලේ මගේ ජීවිතය පටන් ගන්න ඕකේ. ඇත්ත වශයෙන්ම මම හිතනවා එක්තරා ආකාරයකින් මුල විදියෙන් හරි මේ මේ මහා කලා ජීවිතේ චිත්‍රපටි බලන්න ගියාම ඒ අදහස් ඔබතුමාට නිරන්තරයෙන් පැමිණෙට ඇති. කුඩා කාලේ හැම වෙලේම පත්තරේ බලලා ඔබතුමා අයදුම්පත් යොමු කරනවා මේ නළු නිලි වරම් වලට කුඩා දරුවන්ගේ චිත්‍රපටි සඳහා. අපි ඒකත් මතක කරමු HD ප්‍රේමරත්න මහතාගේ සසරක පැතුම් චිත්‍රපටයේ රංගනින් දායක වීමට ලැබෙන ඔබතුමාට. අපි ඒක නත් සඳහන් කරමු. ඔව් ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අත්වසේම අර කුඩා කාලේ පිළිබඳ නෙමෙයි අර පාසල් යන කාලේ අපි චිත්‍රපටි බලන්න ගියා අත්වසේ. එතකොට අපි ඔය නගරයේ තිබෙන ෆිල්ම් සිනමා ශාලාවල් වල ඊළඟට සිංහල චිත්‍රපටි බලන්න පුදුම උමනාවක් තිබුණා. අපි අතර තරගයක් තිබ්බා. මේ අපි අපේ මිත්‍රයෝ අතර තිබි තරගය තමයි පළවෙනි දවසේ චිත්‍රපටි පළවෙනි දර්ශනේ බලන්නේ. අර ෆස්ට් ඩේ ෆස්ට් ෂෝ කියලා කියන්නේ අපි. දැන් ඕක තමයි අපි කීම දෙනෙක් හිටියා. ඒක නෙමෙයි මගේ ඇසිස්ටන්ට් කෙනෙක්ද.
අපි ගිහිල්ලා බලනවා චිත්‍රපටි. ඉතින් චිත්‍රපට බැලීම නිසා දැන් ඒ එවකට මට ආව ආසාව තමයි රඟපාන එක. දැන් නළු රඟපානවා දැන්. හා දැන් ඒ සිහිනත් මේ අපේ ඉස්කෝල වගේ ළමයින්ගේ තිබුණ නෑ ඇත්තට. ඒගොල්ලෝ ඇහුවොත් කියන්නේ ආරණ දෙඹ කවුද වෙන්නේ කියලා අහුවාම ඒගොල්ලෝ කියන දොස්තර කෙනෙක් කෙනවා එමු නැත්තම් ඉංජිනේරු කෙනවා උඹ කරලේ දරන්නේ සාම්ප්‍රදායික උත්තර ටික ඒකට කියන්නේ මම කියන්නේ වෙන එකක් මට මතක දවසක් මට ඉංග්‍රීසි ගන්න ගුරුතුමිය මට හිනා වුණා මේ මම නළුවෙක් වෙනවා කියලා කිව්වා උඹත් හිනා වුණා මේ පොඩි බට්ටෙක් කොහෙද කොයි නළුවෙක් වෙන්නේ කොහොමද මම ළමා චරිත සඳහා ඉල්ලීම් කළා වේ මත්තරොල් දැන් දැන්නේ මොල්ට දාලා දැන්නේ මොල්ට අලවන ඉතින් එහෙම ගාක්කවට එවන්නේ නැහැ ඉතින් අන්නේ දැනේ දෙව්පෙකක් තමයි ওই සසරක පැතුම චිත්‍රපටි සමුක පරික්ෂණයට එන්නේ කියලා. දැන් මේ මේකට අනුග්‍රහය දක්වන්නේ අම්මනේ. තාත්තා වැඩිපුර කැමැත්තක් නැහැ නේ. තාත්තා වැඩිපුර කොහොමද කැමැත්තක්? කැමැත්තක් නැහැ. මම මට මතකයි නෑ සමුක පරික්ෂණය මම හොරෙන් යන්නේ. විතර කියන්නේ නෑ. සමුක පරික්ෂණය මට මතකයි සුදර්ශන ශාලාවට යන්නේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට තිබුණා සුදර්ශන ශාලාව. දර්ශ ශාලාවේ දැන් විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ තරුණ තරුණියෝ ශාල සංඛ්‍යාවක් මේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටියා මට වගේ මට අද වගේ මතකයි එස්.ටී. ප්‍රේමරත්න මහත්තයා හිටියා. ප්‍රේමවීර ගුණසේකර කියලා එතුමාගේ සහාය අධ්‍යක්ෂවරයා හිටියා. තව වැදගත් චරිතයක් හිටියා තමයි මේ රොබින් ෆ්‍රෑන්ඩ්. කියන්නේ අපිට අපි බොහොම ගරු කරපු අපේ වීරයෙක් සිනමා වීරයෙක් චණ්ඩියා වගේ චිත්‍රපටවල බැලලා පතාක යෝධේ යෝධිකයෙක් ආ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ඒ මට අද වගේ මතකයි මේ සම්මුඛ පරීක්ෂණයේදී මේ මට කිව්වා මේ දෙබසක් කියවන්න කියලා දීලා එතකොට මම පණ්ඩිතකමට කිව්වා මේක පොඩ්ඩක් කල්පනා කරලා කියන්න දීලා ඔව් එහෙම කරන්න කියලා ලොවිම නන්ද කිව්වේ කරාසේ මම එදින් මේ දෙබස් කිව්වා අලා රොබින් මට මතකයි කිව්වා රොබින් අයියා මේ ගුඩ් කියලා කොහොමද දැන් දවස් කීපෙන් ආවා තෝරගත්තා කියලා චිත්‍රපටියේ හැබැයි මේ සඳහා රූගත කිරීම සඳහා බැමෙන්න ඕනේ දෙමපියන් සමඟ කවුරු අම්මා හරි තාත්තා හරි එක්ක ඉතින් කොච්චර පොඩි දීලා බාරගරුවෙක් එක්ක එන්න ඕනේ ඇයිල බාර දෙන්න ඕනේ ඒ සාර දෙන්න ප්‍රයිසස් ලිමිටඩ් කියලා මේතර වේ මේ දෙමට ගුඩ තිබුණා ඒගොල්ලගේ කාර්යාලය ඉතින් මං අම්මා පාන්දරේ බසුත් නැහැ කාලේ වැඩි පාන්දරානේ අපේ අම්මා ඉතින් මේ පාන්දර එන්න හරි අමාරු කියලා පාන්දර 6ට එතනට එන්න අපි එන්න ඕනේ පාන්දර 4ට 5ට ගෙදර එන්න ගෙන්න ඉතින් එහෙමත් ඇවිල්ලා කොහොමද 6 6 මාරවට ආවද ඇවිල්ලා ඉතින් ඉන්න හැන්දෑව 6ට තමයි ෂූටින් ගියේ අතවගේ මතකයි ඔය රත්නපුර එරත්න ප්‍රදේශයේ ඒ රූගත කුරුවිට ඉතින් මට මතකයි මේ අජිත් දිනදාස ඒ කාලේ ඉතාම ජනප්‍රිය ළමා සහ යෝන් අතර නළුවෙක් මතුවෙච්ච නළුවා ඉතින් ඒ කාලේ මගේ යාළුවෙක් වුණා මේ අජිත් එක තමයි මට තිබුණේ මේ ඔය එක දවසක් මට තිබුණේ ශාන්ති ලේකා ඔව් ඒ ලොකු කට්ටිය මම එච්චර දන්නේ නැහැ අඳුරන්නේ මතක නැහැ අජිත් මට මතකයි ඉතින් මේ එක දවසයි මට තිබුණේ පන්ති ඉඳලා පළවෙනියනේ කියලා ඇතින් හැබැයි ඔබ විශ්වාස කරන්න මේ මොහොත වෙනකොට මම ඉතරෝටි බලලා නැහැ තාම දේශීය ජාතික එක් ලංකාවට පැමිණලා රංගන පිළිබඳව ලංකාවේ පාඨමාලාවක් සිදු කරනවා. ඒකේ මූලික සමාජිකෙක් බවට පත් වෙනවා. අපි ඒකත් මතක් කරමු. ඒක තමයි අත් වශයෙන්ම ඊළඟ මගේ ජීවිතේ වෙනස් කරපු සිද්ධිය. එකක් තමයි අර පළවෙනි කාරණාව තමයි රඟපෑම ගැන තිබිච්ච උණ රෝගය.
සම්පූර්ණ සුව කරගන්න ඉගෙන ගත්තට පස්සේ. රංගපෑම කියන්නේ මොකක්ද කියන එක දැනුණාට පස්සේ ඉගෙන ගත්තට පස්සේ. පස්සේ ඒ දැනගත්ත වහම රංගපෑම කියන එක නතර කළා මම. ඒක විතරක් ගැඹුරු විශ්ද්ද කියන කාරණා මට වැටහුණේ ඒකත් එක්ක. ඒකත් පුවත්පතක දැන්නේවත් තිබුණා මේ විදේශීය මහාචාර්යවරයෙක් එනවා ආචාර්යවරයෙක් එනවා මේ මේ රූපලේ පිළිබඳ විසරදෙක් ඔහු. ඔහු නාට්‍ය කණ්ඩායමක් හදන්න. වෘත්තීය මට්ටමේ නළුලියන් විද්‍යාත්මක රූපණේ පුරුදු කරන ගැන මේ ළමහ යෞවන නාට්‍ය ආයතනය එතකොට විපදානීය ගාමිණී විජේසූරිය කියලා මහත් එක් සහ ජර්මන් ගතේ ආයතනයත් ජර්මන් සංස්කෘතික ආයතනයත් එකතු කරලා තමයි ආව ගෙන්නන්නේ මේකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් මමත් දැම්මා ඇප්ලිකේෂන් එකක්. ඒ ප්‍රතිඵලයක් විදිහට මාව සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තිබුණා ඒ සුදර්ශනාලයමයි. ඒක යනකොට අපේ මං එන ප්‍රදේශ තා මිත්‍රෙක් ගියා මාත් එක්ක. ඒ තමයි ශ්‍රියන්ත මැන්ඩිස්. ශ්‍රියන්ත මැන්ඩිස් මාත්‍රේ මමයි ඒ පොලිවේ ඉන්නකොට පොලිව පයින් හදෙක් ආවා. ඒ කමල්ලන්දර ආරච්චි. පොඩි රණ්ඩුවක් එන්න ගිහිල්ලා පස්සේ රණ්ඩු නිසා අපි හොඳ යාමිත්‍රයෝ බවට පත් වුණා. කොහොම හරි අර තෝරාගත්ත 25 දෙනාගෙන් ඒ මුල්ම ඇතුළට කතා කරපු 25 දෙනා අතරට අපි ඇතුළත් වෙලා හිටියා. මම ශ්‍රියන්ත කමල් ඒ වගේම මේ අද ප්‍රකට නීතිඥයෙක් වන UR සිල්ලා එතුමත් සිටියා කණ්ඩායමේ. ඉතින් මේ අපි මං හිතන්නේ මාස 3ක් විතර කාලයක් දිනපතාම දවස් රුපියල් 5ක් ගෙවුවත් අපිට ඉගෙන ගන්නවට රුපියල් 5ක් හොඳ ගානක් ඒකල් ඉගෙන ගන්නට ගෙවුවා අපිට. මේ කියන්නේ ගෞරව පිටස ජන සංස්කෘතික ආයතනයටයි ඒකට ළමා ලෝන් ළමාහ යෝන් නාට්‍ය ආයතනය දවසට වේතනයකුත් ගෙවුවා. ඉතින් රූපණය කියන එකේ තිබිච්ච ගැඹුරේ කොයිතරම් විද්‍යාත්මක කාරණාවක්ද කියන එක අපිට අවබෝධ වෙන්නේ මේකත් එක්ක තමයි. එතනදී එතුමා අවසාන වශයෙන් කියලා ගියේ එතුමා ඒකෙන් පස්සේ නිෂ්පාදනය කළ අනියබ්ලික් කියලා අපේ කලෙලි දැක්ම උනේ අපි රඟපෑවා. දැන් ඒක නිෂ්පාදනය කළාට පස්සේ මේ එතුමා ඉතින් ලංකාවෙන් ගියා. යනකොට එහා කෙව් කියලා ගියා දැන් මේ රූපණය මෙහෙම ඉවරගෙන ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මට කරන්න ඕන පුළුවන් උඹලට යම් පදරමක් දාන්න විතරයි. හැබැයි උඹලට පුළුවන් තරීම හොයාගන්න මේක. ඒතර උඹලට අවස්ථාවක් හම්බේ. ඒ නිසා මේ වැඩේ අතාරින්න පා කියන කියලා ගියා. දැන් අතාරින්න පා කියලා ගියාට දැන් මේ කරන්න වෙන විදියක් නැහැනේ. පස්සේ අපි කතා වුණා අපි නිර්මාණයක් කරමු ඉස්සෙල්ලා. අපි නාට්‍යයක් හදන්න ඕනේ. දැන් මම ඉතින් මට මම අර ඒ කාලෙත් මේ කණ්ඩායම අතර ප්‍රසිද්ධයි දැන් ලියන්න පුළුවන් එක්කලා විදියට මම ලිව්වා නාට්‍යයක් කියලා සරසති කියලා. තම නිෂ්පාදනය කරන්න දෙන නිෂ්පාදනය අල්ලේ නැහැ දින කොයි රසාගුත්ද අල්ලි කොයිද. ඒ පාර කමල් අම්මට කිව්වහම කමල්ලට හුඟක් සල්ලි තිබුණා ඒ කාලේ. ව්‍යා තාම ව්‍යාපාරිකයෙක්. තාම දැනුත් ව්‍යාපාරිකයෙක්. මැනික්. ඔව් සමහරෙක් සා කමල් ගම්ම හරිය කරුණාවන්ත මිනිස්සෙක් අපේ අම්මා වගේ. ඉතින් කමල් අම්මට ගියා කමල් අම්මා එක ගුණා මේකට සල්ලි දාන්න. ඒ කාලේ ලොකු මුදලක් හරි. නැළා මේ එහෙම තමයි ඒ නිෂ්පාදනය සරසති නිෂ්පාදනය කරන්නේ. ඒක ලෑන්වෙන්ට ගාල අපි පෙන්නන්නේ ඒක බලපුවාම ඉතින් ලෑන්වෙන්ට වෙනම ක්‍රවුඩ් එකක් නේ ඒ කාලෙත් ඔය ගොල්ලෝ අතර විශාල කතාබහක් ලක්වනවා මේක. මේ කටින සිංහල පත්වල ගේලා අතර ඉංග්‍රීසි පත්වලත් යම් යම් අදහස් ඒකට ගේවුණා. ඒක බලපෙක්කෙනෙත් තමයි අපේ ප්‍රකට පුවත්පත් කලාවේදී පස්සේ මත් එක්ක වැඩ කළා මේ අපේ උපාලි ගෲප් එකේ මේ අජිත් සමරනායක. එතුමා ඒක බලලා තිබුණා ඒ කාලේ එක්පද්ද ලිව්වා කියලා කිව්වා. ඉතින් යම් අපි ගැන අවධානයක් ආවා ඒකත් එක්ක. හැබැයි ඒ වුණාට මම විශේෂ හේතු නිසා මොකද මම ඊට පස්සේ පොත්පත් කලාවට නැඹුරු වුණා වෘත්තියක් වශයෙන් මේ නාට්‍ය කලාව කරන්න බැරි හින්දා ඒ අතර මගේ පළවෙනි අත්වාසි මේ සරස්වතී අපිට දිග දුර ගෙනියන්න හම්බෙන්නේ නැහැ. අපිට දැනන් හිටියේ නැහැ කොහොමද නාට්‍ය දුවන්නේ ආදි වශයෙන් කියන කාරණා අපි දැනන් හිටියේ නැහැ. කමලට තැන තිබුණා සියන්තරලත් තැන වැඩ සියන්ත ගුරුවරයෙක් බවට පත් වුණා ඒ අතර. ඒ නිසා මේ ඒක එහෙම නතර වුණා. 85 තමයි මමගේ පළවෙනි නාට්‍ය මේ මම 70 ඊට පස්සේ ආදපු නාට්‍ය අත් කියන නාට්‍ය. ඒකත් එක තමයි අපි ඔය එකේ ඔය ප්‍රසිද්ධ ගමන ආරම්භ
කාලා වේල පාලුයි ගුරෝ කයියක් හේන කාලා හේන පාලුයි බල්ලෝ කයියක් පට කරලා කේම කිලුයි රඟපෑම් පිළිබඳව පිස්සුව තිබිච්ච ජයන්ත චන්ද්‍රසිරිට ධර්මසේන පතිරාජයන්ගේ පාරදිගේ චිත්‍රපටයේ රංගනයට ගිහිල්ලත් අකර තැබ්වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. අපි ඒකත් කියමු. W. ජයසිරි මහත්තයත් එක්ක තමයි ඒක තියෙන්නේ අකර තැබ්බේ. මට මතක විදිහට දැන් ඔය මම ඔය ඔය මයර්ගේ කාලේට ප්‍රථම ඩොක්ටර් මයර්ගේ කාලේ ඉස්සෙල්ලා මට ඇත්ත වශයෙන්ම මේ නාට්‍යයක දෙහික රඟවන්න හම්බුණා. කියන්නේ මේ එකක් තමයි කියන්න ඕනේ. සුසිලා කූරගම කියන අපේ සුප්‍රකට නිලිය එතුමා එතුමේ නිෂ්පාදනය කළ එකාලේ සිලිම් බිලි කියලා නාට්‍යයක්. මට මතක නැහැ කොහොමද අවස්ථාව ලැබෙන්නේ කියලා. කොහොම හරි මේ කොයි ස්ටැල් හිටියාද කියලා මගේ මිත්‍රෙක් හිටියා. ඔහු තාම හිතන්නේ මම හඳුල්ලා දෙන්නේ සුසිලක්කට. සුසිලක්කාක මල්ලි මරුව කියලා මාව ගත්තා. ඒක ඉඳ මේ ඒක සින්න මේ නාට්‍යයක් හදන එක ගැන නාට්‍යයක්. ඒක ඉඳ මේ ප්‍රොම්ප්ට් එකේ ඒ බේබි කියලා මාව ගත්තා ඒක. දැන් ඒක රඟපෑවා. තා ප්‍රකට රළු ලෝකේෂන් අමරසිංහ නිහල් සිල්වා අධිවසින් වල ඒ කාලේ හිටපු වේදිකා හිටපු ප්‍රකට ප්‍රබල අය රඟපෑවා නාට්‍යයක්. ඉතින් ඒක හැබැයි ඒවා කයි දෙක ඉවරයි. ඔය අතරේ මං සුදර්ශියට යනවා ඉතින් අර ඔගේ ඔය නාට්‍ය සම්බන්ධයෙන් දවසක් මම මතකයි මියුලි සමරසිංහ මහත්මිය ඇවිල්ලා කිව්වා මේ ඒතකොට ප්‍රකට නිලියක් අදත් එහෙම තමයි. එතුමිය ඇවිල්ලා කිව්වා මේ අපි හොඳ ඉතා වැදගත් අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක් තියෙනවා පාරදිගී කියලා. ඒකේ මේ සමාජ ශාලාවක දර්ශනයක් තියෙනවා. ඒකට කවුද කැමති? දැන් ධර්මසේන පතිරාජයේ ගෝණි අපි ඒකල తీරේ. ඉතින් මේ අපි කොහොම හම් වෙනවා මමයි මගේ මිත්‍රයෙකුයි. තව හිටියද ඔයාලද? දැන් අපි ගියා ඒ බම්බල පිටි. දැන් මම දන්නවා යනකොටම ඒතර ගියාම ඒ මම ගැලපෙන්නේ නැහැ කියලා වැඩේට. දැන් මොකද ක්ලබ්ස් වලට එන වෙනමක් මට නැහැ තවසෙ. ලබා පෙනුමක් තියෙනවා. ලබා පෙනුමක් නැති නේද? ක්ලබ් වලට එන උන් යන අර හැබැයි හොඳ ඇඳුමකුත් හොයාගෙන කායින්ද බඳ යාළුවෙක්ගෙන් මම ඉල්ලගෙන ගමු. දැන් මේ උණ. ඔව් උණ උණ දින කාලේ හරි. දැන් ගිහිල්ලා ඉන්නකොට මට මතකයි ඉතින් මේ ඩොනල් කරුණරත්න තමයි කැමරාස් අධ්‍යක්ෂවරයා. දැන් දර්ශනයක් සැලසුම් කළා මේ මේ ක්ලබ් එකේ මේ විජය කුමාරතුම තමයි දැන් රඟපාන්නේ ප්‍රධාන. ඔය මං හිතන්නේ දර්ශනේ වෙන්න ඇති ඇන්ජලා සෙනවිරත්න හරියට හරි ඉන්න දර්ශනේ හරියට හරි ඇන්ජලා දෙන්නා තියෙන දර්ශනේ හිටිය. දැන් කැමරාවට හසුවන්න නම් ප්‍රධාන නළුවා ඉන්න හරියේ පොඩ්ඩක් ඉන්න ඕනි. ගැවසෙන්න ඕනි. ගැවසෙන්න. වාඩි වෙන්න. කට්ටිය අතරේ. විජය කුමාරතුංග
ආසන්න පුටක ම වාඩි මට මටක් වැඩි අපසිරග ඒක හිඳව තමයි දෙම ඉන්නවා ඉන්නකොට මට අද අදමතක් කුණත් මට හිතෙනවා මම කිසි සේත්ම ගැලපෙන්න්න ඇතට කියෙ ගැන ඒවගේ ලබයි ලමා ඉන්න බෑන සබයි සම්. හැබැති පසී පුත් කිය නෑ පතිරාජ අධ්‍යක්ෂවා දැන් ඇතුව මේ කැමරම් බල්ල දෙන තකට යා කිව්වා අර මේ ඩොන කරුණරත්න මහත්තයා ජයසිර තමයි සහය අධ්‍යක්ෂක පලක් හිතරේ පලු සහය අධ්‍යක්ෂවර තව සහය අධ්‍යක්ෂවරක් කිය ඒ තමයි කපිලකු මහර කාලින් කාලිග හරි ඔහු වැඩිය පට මදය වූ වැඩීම සට ඇතුල මදිත් උන්නැනෙන් ගොට විට හිටිය මට බුණ හොදර පත ජයසිරට තමයි කිව්වේ අයින් කරන්න ජයසිරි පකලකටාව ඇවිල්ල කිසිම අර හෙමති අර මානුෂී හ නැතු කළ මව ඉල්ල දම්මා වෙන පැත්තකට ඒ පැත්ත කැමරාව පිටි පස්සවාගේ තේරෙනම ඒ කාලෙත් කැමරට හසුවෙන් නෑ මොනකොට ලද හිටිය ඉදල දැ මට මතකයි ඒකලා පස්සෙ වුණේ දැනර පුඩි ගනක සක්ක තින් යාලේ මයිති කඩල කාලා නම්බලන් කල්ල දෝක ඉවර ඇත උදේ යන්න දන්න අපට වාහන දෙන්න ඇන මට අද වදක දැ සූටදැන් රූපගත කිරීමත් නෑ රඟ පෑමත් නෑ ගෙදරන්න සල්ලිත්ත වසපන් ගලටක කරන්න දැන් සුද අර අර අරයගින් පොඩ්ඩ කියට කිය ඔයා මොහරි කර කියලා අපි ඉල්ල කිවවා මටවතක මන් ජයසිරි කලක මේ අපට ඉර රූගත කරින් ගොල්ටවා ඔ ගෙදර දක්නෑ කියලා කිය කන ඉබල් පහත්තිම දැති කිවා පස්සේ මනතක සාත්කයද ප පහත්න්න මම ඕකත් පතිරාදර ගෝ දවසක් දොත් පතිී මයි ගිය දවසක් මේ ටෙල්ලව ෆිල්ම් පෙස්ටේල්ලකට අපි ම ලංකා යාගින් සබට මගින් සබට අරග අපි කියා යන අතර ඉතින් මම ඕක කිව්ව මේ ගෝන් යානී දයාන උඩ පැන පරිදවුණ ගගන සරන්නට කියා සිදුනුවත් දටුහදයි දිරාපත් කොලදිවේ විඩපත් මං වගේ විඩපත් මං වගේ රංගනය පිළිබඳව හදෑරීමන් සිදු කරලා ඔබතුමා වේදිකනාට්‍ය නිෂ්පාදනයට පෙළමෙනවා නිෂ්පාදන සාධ්‍යක්ෂණයට ඉට පස ලංකාවේ අංක එකේ වේදිකානාට අධ්‍යක්ෂවරයා බවට පත්වෙනවා. අපි ඒවත් මතක් කරමු. ඔබතුමාගේ අතිශය ජනප්‍රියුණ උත්තුකාරයා මෝර අත් ඒව ගැනත් අපි සඳහන් කරමු. අත්නාට්‍යය ඇත්ත වසයෙන්ම යම් කිසි වෙනසක් සිද්ධ කලා කියලා මම හිතනවා. එකත් තමයියා එක කාටවත් ඒ කාලෙ තිබිච්ච කිසිම නාට්‍ය සම්ප්‍රදායකට අයත් නොවීම. ඒ නිසා අරමුදයකුත්තාව. එකත් තමයි අපි දන්නවාන යම් කිසි යම් යම් සම්ප්‍රදායන් එක්ක තමයි අපේ නාට්‍ය විචාරකුත් හිටි. අපේ නාට්‍ය විචාරය තිබුණේ අදත් තියන්න එම තමයි අපේ නාට්‍ය විචාරය බොහවෙට තිබෙන්නේ තමන් දන්න නාට්‍ය ශාන්රයක්ක අලුත් චාන්රයක්කාවත් වටාගැනීම මාරුකමක් අදත් අපේ නාට්‍ය විචාරයට තියෙනවා එලා එක තදින්ම තිබ ඇත්වස එක ඉංග්‍රසි විචාරය තරම්ම අවුලක් ඉදිර තිබුණ නෑ ම ගැන හෙතක් ඇතුව මොකද දැන් මේ නාට්‍ය ආවහම අතුවිච්ච පස තමයි මේක ආකර්ශණයය කියලා ඇඳන්නේ ම එනිසා තමයි නාට්‍යය දුවන්ට පටන්ගත් ගැන නාට්‍යය රටපුරා ප්‍රදර්ශයට පටන්ගත දක පුදු වැඩ ගැන අපි හිතුවට වඩ අපි කවරු ජනප්‍රිනය කාල මම ජැක්සන් කමල් සයන්ත අපි අපිට ජනප්‍රිය නෙමේ නමුත් නාට්‍යය වැඩ කරන්නවා නාට්‍යය අපට මාසකට දර්ශන අඩුගාන එක දවස්තියක් තිස්සකන් නන්තයන්න මාස්ත විසක් තරම ශෝස්තිය අනික තවයිකක් යන්න ඕන ඒ කාලෙ වේගේම දරසන වෙච්ච නාට්‍ය තම සාජ නල්ලතම් ජල් සිල්ල මාත්‍යයක් ඒක ඉතාම ජනපි නාට්‍යය හැබේ ඒ වගේ ඒකට කරට කර දිවූ අපි නාට්‍ය තම පින නාට්‍ය බස්ස එක ඒතරම් නාට්‍ය දර්ශන සංඛ්‍යාවක් රාජ්‍ය නාට්‍ය උල්ලට අත් නාට්‍ය ප්‍රදර්ශනය කරනකොට අපි සේවනි දර්ශනය පෙල්ලයිව සේවිඩි දරසට පෙල්ලිීම ප්‍රශ්යක් තිබුණා මේක හෝ විදුතුන් අතර පස්සයක් කාව සමවර කියැන පටගත්ත මේක ආකෘතික හරමයක් මේක මේ තරාකාරයක මේ ඇකරෝමැට් වැඩ මේක දීන් මේක හරිම ආකෘතිවාදී නාට්‍යයක් ව්‍යදි වශයෙන් එන අතරේ සුගතමාල සිල්ලා
තා වැදගත් විචාරයක් කරනවා දිවින පත්තරයට. එතුමා ඉංග්‍රීසි ලියන්නේ එක පස්සේ පරිවර්තනය කළා තමයි දිවින දාන්නේ. ඒකද එතුමා තාම ඉහළින් මේක අගේ කරනවා. ඕන තරම් අපේ චිත්‍ර නාට්‍ය නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණාට පස්සේ. ඒ නිසා අපිට ඒ පස්සේ දෙන්නෙත් නැහැ. නිෂ්පාදකයෝ හොයාගෙන බලන්නෙත් නැහැ. නෑ අමාරු නෑ. ඒ නිසා තමයි මේ මම ඊළඟට මෝරා නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. දැන් මෝරා නාට්‍ය වැදගත් දෙයක් වෙනවා. දැන් මෝරා නාට්‍ය ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධර්මශ්‍රී බණ්ඩාරනායක සහ දයාලිස් දෙදරාන් පස්සේ කාලෙක විවිධ හේතුන් නිසා නාට්‍යට සම්බන්ධයෙන් බැරුව යනවා. ඊට පස්සේ ඒ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශ්‍රියන්ත මැන්ඩිස්. දැන් රාජ්‍ය නාට්‍යවලලේ මෙහි මට ප්‍රධාන සම්මාන ඔක්කොම ගියා වෙනවා. මට මතක විදිහට 1988 මම හිතලා ගියා රාජ්‍ය නාට්‍යවලලේ ඒ ප්‍රධාන සම්මාන. කියන්නේ හොඳම ස්වතන්ත්‍ර රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා. දැන් හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂවරයාට වැදගත් ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා. ඒ තමයි නැගෙනහිර ජර්මනි බර්ලින් නුවර චිත්‍ර ඔය ගිම්මාන නාට්‍ය වැඩමුළුව කියන එක. ඒක වැඩමුළුවක් කියලා ඒකට පොඩි ස්කූල් එකක් වගේ. ඒක මාස කීපයක් අපි හිටියා. ඉතින් ඒක සංස්කෘත දෙපාර්තමේන්තුවෙන්. ඒ කාලේ සංස්කෘත දෙපාර්තමේන්තුවෙන් කියලා ගත්තේ උනේ. සංස්කෘත දෙපාර්තමේන්තුවෙන් තමයි ඒක අපිට පිරිනම් මේ ත්‍යාගයක් වශයෙන්. අර සම්මාන දිනුවාට පස්සේ. හැබැයි ඊට කලින් මට අවස්ථාව ලැබුණා එකක් කියන්න ඕනේ. සෝමලත සුභසිංහ මහත්මිය. මම අතිශය ගරු කරන එතුමිය මොකද මේ? එතුමියගේ අප්‍රමාණ ගෝලියෝ ඉන්නේ නැද්දි එක්තරා විශේෂ අවස්ථාවල නෝර්වේ සහ ස්වීඩන් රටවල පැවතිච්ච ළමහා යොවුන් නාට්‍ය මහා සම්මේලනයක්. ඒ සම්මේලනයේ සහ නාට්‍ය වැඩමුළු ගණනාවක් සම්බන්ධකත් සුමාන තුනක් වත්ත හතරක් විතර වගේ. එතුමිය මාව තමයි නම් කරන්නේ. මගේ නම තමයි යවන්නේ මාව යෝජනා කරලා. ඒ අනුමත කළාට පස්සේ මට තිබුණා මේ කියන්නේ රිසර්ච් පේපර් එකක් ඉදිරිපත් කරන්න. එතුමියටත් තිබුණා. මම බොහොම අමාරුවෙන් මේ රිසර්ච් පේපර් එකත් හදාගෙන ගියා. ඒ ගමන මට අතිශය වැදගත් ගමනක් වුණා. ඒ අවස්ථාව මට උදා කර දුන්නේ මුල්වරට සෝමලත සුභසිංහ මහත්මිය මම හැමතැනම කියන එක. ඊළඟට තමයි මම අර කිව්වේ සංස්කෘත දෙපාර්තමේන්තුවේ හම්බෙන්නේ ජර්මනියට ඒක ජර්මනියට අරක නෝර්වේ ස්වීඩන්. ඊට පස්සේ වැදගත් දෙයක් ලැබෙනවා මට මේ ඇමරික එක්සත් ජනපදයට. ඒක ඉතා වැදගත් හා දුර්ලභ ගණේ ශිෂ්‍යත්වයක්. ඒක තිබුණේ මුළු කියන්නේ ඇමරිකානු නාට්‍ය ප්‍රධාන ස්ටේට්ස් ප්‍රාන්තවල සංචාරය කරමින් ඒ නාට්‍යකරුවන් හමුවෙමින් සහ යම් වැඩමුළු සම්මන්ත්‍රණ සාකච්ඡාවලට සම්බන්ධ වෙමින් නාට්‍ය නරඹමින් ශාල නාට්‍ය ප්‍රවණ බාරන හම්බුණා. සෑහෙන කාලයක් තම වටිනා ශිෂ්‍යත්වයක්. ගෙන කටුරෙද්ද පුරවාගෙන නොයන්නේ හෝ. වේදිකාවේ දැවැන්තෙක් බවට පත්වන ජයන්ත චන්ද්‍රසිරි ඉන්පසුව රූපවාහිනියටත් එනවා. ඇත්තට මේ රූපවාහිනිය ආගමනය කොහොමද සිදු වුණේ? වෙදහම්නේට අත්පොත් ලැබුවේ කොහොමද? දැන් මම ඒ කාලේ වෙයි. තාම ජනප්‍රියක සිනමා අතරක සම්පාදනය කළා විදුලිපත් වෙන. දැන් මම මේ කාලේ වෙනකොට මම වෘත්ති පුවත්පත් කලාවේදී. සාමාන්‍ය විදුලිපත් මේ නවලී කියන කාන්තා පුවත්පත් මම නියෝජ්‍ය කතුරුවරයෙක් මේ කාලේ. ඒතර මට පවරලා තිබුණා මේ සිනමා අතරේකක් කරන්න කිව්වා. ඒකත් හරි අමුතු වැඩක් දැන්. කාන්තා පත්තරයක් ඇතුලේ සිනමා පත්‍රයක් කරනවා කියන එක පාරම්පරික. මාස්කටේ කරවලයි ඔජොඩ. හැබැයි මේක සක්සස් වුණා ඒක වැඩි ගේ. ඒ සක්සස් වුණා නම් ඔබ දන්නවනේ ආයතනයක පවත්තක් නැහැ නේද? ඒක පාඩුවේ පත්‍රයේ සර්කියුලේෂන් වැඩි වුණා. වැඩි නැගලා ගියා. ඒක හේතුව කාන්තාව උතරක් නෙවෙයි කාන්තාවන්ට පරිබාහිරව වෙන පිරිසක් මේ පත්‍රයේ මිලදී ගත්තා. ඒකයි උනේ. ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සිනමාව ගැන නාට්‍ය කලාව ගැන රූපවාහිනිය ගැන උනන්දු දක්වන බොහෝ අය ඒ කාලේ මේ පත්‍රය ගත්ත මේ හේතුව නිසා.
ද ඕකේ මගේ ලේකගේ කිටියා මගේ ලේක ගොඩක් හිටියා මම බෙහෙතර ගොයත් එකට තමයි ඔය ජී සේවුරලාදන් කියලා ඉන්න අපේ පත්තරේ වැඩ ඔහු අර වෙන අංශේ වැඩ කළේ මේ ඔහු මගේ ඔහු ඡායාරූප ගන්න සහ ලියව දෙකම දැන් ඌට මම පැවරුවා මේ 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 සහාය අධ්‍යක්ෂවරුම සමුග සාකච්ඡා කරනවා වැඩිපුර අවධානය යොමු වෙන්නේ නැහැ නේ සහාය අධ්‍යක්ෂණය පිළිබඳව ඒ පාර ඔහු ඔය අයියේ නේවාව සම්ම ආදී වශයෙන් ඔය කාලේදී ජනප්‍රිය ගොඩක් හිටියෙත් නැහැ අතර දවසක් එයා ගේනවා වැඩගත් සහාය අධ්‍යක්ෂවරයෙක්ව ඔය සම්මුඛ සාකච්ඡාවකට භාජනය කරනවා ඒ තමයි නිලෙන් දේශප්‍රිය දැන් නිලෙන් දේශප්‍රියගේ සම්මුඛ සාකච්ඡාව බලනාට පස්සේ දෙනකේදලා මාව හම්බෙන්න ඕන කරලා තිබුණා ඉතින් අපි හම්බෙනවා අපි අතර ලොකු මිත්‍රත්වයක් ගොඩ රැගෙනවා දැන් නිලෙන් ඒ කාලේ බොහොම ප්‍රබල සහාය අධ්‍යක්ෂවරයෙක් මිත්‍ර නෙමෙයි යා නිෂ්පාදරුම් ඇසුරු කරන නිෂ්පාදර ආයතන ඇසුරු කරන එක්කනේ තෙලූ ආයතනයත් එක්ක ඒක සම්බන්ධකමක් තිබුණා ඒ තෙලූ අධිපති සුනිල් රත්නායක මහත්තයත් එක්ක ඒ වැඩ කරලා තිබුණා ඉතින් දැන් මේ කාලේ මට ඔය අදහසක් ඇවිල්ලා මම ඉතින් මම දැන් කවද්ද කොහොමද පෙන්නන්නේ මම මේක කතාවක් වශයෙන් මගේ දැන් සංවාදනය වෙමින් තිබෙනවා මගේ මනස ඇතුලේ මම ඒක උගුරුට ගන්නවා ලියනවා එහෙම නෙවෙයි ඉතින් මම සිවාට ගිය දවසක් සිවා මෙන්න මේන්න එකක් තියෙනවා ආ ඉතින් අපි ගෑනුත් අපි කියමු නිලේන්ද්‍රට නිලේන්ද්‍ර කිව්වා නිලේන්ද්‍ර කිව්වා නිලේන්ද්‍රම කතාව කිව්වා නිලේන්ද්‍රව මාරු මචන් මේක අපි මේක නියම මිනිහෙක් ඉන්නවා නියම නිෂ්පාදකෙක් මං කතා කරන්න ගත්තෙ කියලා සුනිල් රත්නායකට යා මගේ යෝජනාව කියලා ගෝ සුනිල් රත්නායක මහත්තයා මට ආරාධනා කරලා එන්න හම්බෙන්න එල්කන්ද දුන්නේ ආයතන නිලේන්ද්‍රයමයි දවසක් ගියා ගිහිල්ලා මම ඉතින් එයාට කතාව කිව්වානේ මේක මට කතා කියන්න පුළුවන් වෙදහාමිනේ ටෙලි නාට්‍ය කොටස් 12ක හරි 15ක හරි ටෙලි නාට්‍යය. ඔබතුමා කරපු සෑම නිර්මාණයක්ම රූපවාහිනී නාට්‍ය. ඒවා කොටස් සීමිත සංඛ්‍යාවක කොටස් වලින් යුක්ත වෙච්ච ටෙලි නාට්‍ය. නමුත් වර්තමානයේ වෙනකනුත් ඒවා ප්‍රේක්ෂකයන්ගේ මනස ඉතාමත් ගැඹුරේ තැන්පත් වෙලා තියෙනවා. වර්තමානයේ වෙනකොට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. වර්තමානයේ ටෙලි නාට්‍යයක් විකාශනය වෙලා කොටස් 100, 200, 500 ගියත් ඒවා මතකේ රැඳෙන්නේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ වර්තමානයේ තුල? ඔබතුමා දකින ආකාරයට. ඔව් ඔබ හොඳ ප්‍රශ්නයක් අහුවේ දැන්. අත් වශයෙන් මම තව එක උනපූර්ණයක් කරන්නම්. වෙදහාමිනේ කොටස් 12යි. 12යි. දඩුවස් සාමාන්‍ය කොටස් 17යි. 17යි. සහ සතියේට එක දවසයි. දවසේ. අදත් මිනිස්සු කතා කළාට මේ ප්‍රමාණාත්මකව ගත්තාම ඊටම කුඩා ඒවා. ටෙලි නාට්‍යට සාපේක්ෂව දැන් ඕක තමයි ප්‍රශ්නේ. මම කියන්නේ අපි ඒක අපේ සමාජයේමත් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ලෝක ප්‍රවාහයේ දියුණුව අපේ රටට ආවනේ. ඒ ලෝක ප්‍රවාහයේ දියුණුව කියන එකට සමාජ ආර්ථික කතන්දර ගොඩක් තියෙනවා. ඒවා ෆේලිස් තමයි වැඩිපුර තියෙන්නේ. ඒ වගේම තමයි අපේ කලාවේ. ඒ කියන්නේ අර ලෝක ප්‍රමාණයේ දියුණුව එහෙම දැන් ටෙලිවිෂන් එක ලංකාවට එනකොට මේ ටෙලිවිෂන් එකේ මොකද්ද කරන්න කියලා අපි කවුරුත් දැනන් හිටියේ නැහැ. ජපානෙන් තෑගක් විදිහට අපිට ලැබුණා. ආ මේක එකපාරට ආවහම ඉතින් අර එක්ක මිනිස්සු ඇදුව ගුවන් විදුලි නාට්‍ය වගේ ඒවා. ඒව නැත්තම් බයිස්කෝප් වගේ ඒවා හැදුවා. අඩු ගානේ සෝප් ඔපෙරාවත් දැනන් හිටියේ නැහැ. දැන් සෝප් ඔපෙරා වවත් දැනන් හිටියේ නැහැ ඒක. එතකොට මේ ආවත් එක්ක පොඩි විකෘතියක් වගේ තමයි මේක තිබුණේ. ඉතින් අතර අපි කියවීමක් තිබුණා. අපි දැනන් හිටියා අපි දැනගෙන ආවේ අපි ඒක එම නෙමෙයි මේක වෙනස් කරන්න ඕනේ මේ 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 අදහස ඇතුව අපි යමක් කළේ සාර්ථක වුණා මම කියන්නේ මේ මේක එක්තරා ආකාරයක ඒ අපි කළේ අනුවර්තනීය ක්‍රියාවලිය ඇඩොප්ෂන් ප්‍රොසෙස් එකක් කියලා මම කියන්නේ අපි ඇඩොප්ට් වුණා ඒක හරියට අපි ඇඩොප්ට් වෙන්න බෑ නිකන් දන්නේ නැතුව
ඒවගෙන දන්න දන්නට එන්න බෑ මොකක් දැනගන්න ඕන සාහිත්‍ය දැනගන්න ඕන රචනාව කරන්න ඊළඟ දැනගන්න ඕන අධ්‍යක්ෂණය කියන්නේ මොකක්ද නළුවන් මේවන්නේ කොහොමද රූපණය කියන්නේ මොකක්ද අඩුතරංගේ මුලින්ම දැනගන්න ඕන කැමරා පිළිබඳව පොත ඒව දැනගන්නත් ඕනේ ඒවට වඩා වැදගත් තමන් කරන නිර්මාණේ තමන් අතබුලක්ෂේ ප්‍රත්‍යක්ෂය ගන්න ඕනේ සහ නිර්මාණයට තමයි වාග් කියන්නේ Hello, good afternoon, Mr. Issa. Monk, I'm not going to be in note. Punamai, how about the second name is at the Kendian? I'm sorry. Matame, how will you look at Kumatuna? Mind the Nangan. ජර්මන් කාර දෙන්නෙක්ද බ්‍රහ්මචාරියෙක්ලු නේද ඔව් එහෙනම් තමයි මයි ගෑනික අතින් අල්ලගෙන ඉන්නේ මිනිස්සෙක් මිනිස්සෙක් ගැතින් අල්ලන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි ඇනවතෑගේ ලෝකයට කොස් ප්‍රකාශ කළේට බලවත් සත්‍යයක් තිබෙනවා. දිවිසිත වග වැලහින්නේ පැමිනා කිරි පෝමින් රුයන් ලකුණා පෙර පින් නැති බව දන්නේ ලකුණා දිවිමම ලෙස කුමරුනේ තෙල්නාට්‍ය දිහා අපි බලනකොට ලංකාවේ වැඩිපුර කතාබහ නොවිච්ච ප්‍රදේශ ඔබතුමා ස්පර්ශ කරනවා. ඒව ඉන්පසුව ලංකාව තුළ ස්ථාපනය වෙනවා. ඔබතුමාගේ දඬුවස් නාමාණය, අකාල සන්ධ්‍යා එවැනි තෙල් නිර්මාණ තුළ අපි ඇයි එහෙම කවුරුවත් අත ගහන්න නැති ප්‍රදේශ ඔබතුමා ස්පර්ශ කරන්නේ නාට්‍ය සඳහා? පළවෙනි කාරණාව මම එකසිතින් පිළිගන්නවා කලා නිර්මාණ කියන්නේ අපූර්ව වස්තු කියලා. ಭಾರತೀಯ సౌందర్య වේදේ පැහැදිලි කරගත් තමයි. කලාව කියන්නේම අපූර්ව වස්තු නිර්මාණයක්. අපූර්ව වස්තු කියන්නේ పూర్වෙහි නොතිබු. పూర్වෙ නොතිබු. අලුතෙන් හොයාගන්නවා. දැන් අලුතෙන් හොයාගන්නවා කියලා කියන්නේ ලෝකේ කොහෙවත් නැතිවක් කරනවා කියන එක නෙමෙයි. ඕනෑම දෙයකට යම් දෙයක ආභාෂය තියෙනවා. ෂේක්ස්පියර් ෂේක්ස්පියර් නාට්‍ය හදනකොට ෂේක්ස්පියර්ට රෝම නාට්‍යවල බලපෑම, ලතින් නාට්‍යවල බලපෑම තිබුණා. රෝම නාට්‍යකරුවන්ට ග්‍රීක නාට්‍යකරුවන්ගේ බලපෑම තිබුණා. ඒක ආවාසි. එහෙම තමයි. නමුත් අනන්‍ය ගුණයක් සහිතව වෙන කවුරුත් නොකරපු දෙයක්. තාම සරලව කිව්වොත්. පූර්වේ නොවූ දෙයක් නිර්මාණය කරන්න ඕකු සරල කාරණාවක්. හැබැයි මං ආයෙන අතනට ඒක කරන්න හිතන්න. හිතන්න ඕනේ. කලින් ප්‍රශ්නය හා ඊට කලින් අහපු ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වෙනවා නැවතත් දැන් දළු සාමාන්‍ය මට මම නිර්මාණය කරන හදනකොට ඒ දැන් දවිදාවිනේ සාර්ථක වුණාට පස්සේ මට ඔය ස්පොන්සර්ලා පස්සේ තිබුණේ නැහැ ඒ නිසා දැන් ටෙලිවිෂන් එකකට ගැටලුවක් තිබුණේ නැහැ දැන් මම මොනා කළත් දැන් මිනිස්සු අරගන්න හැබැයි ඒකත් ඒ ඒ ඒ ඒ වාසිය ප්‍රොජෙක්ට් අර මොකද මං කළේ මං ආපපානවා තවයක් කරන්න ගියේ නැහැ මම කළේ රිසර්ච් එකක් කරන්නේ අදත් මං ගරු කරනවා ඒක විශ්වාස කරනවා ටෙලිවිෂන් එක මට රිසර්ච් එකට සල්ලි විදන් කළා. දඩබස් සාමාන්‍ය එකක් බිහිවෙච්ච එකක් නෙමෙයි. අඩුම ගානේ වසර දෙකක්වත් මම ඔය හැමතැනම ඇවිදින්න කරපු මගේ පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණේ ගවේෂණේ ප්‍රතිඵල ඉදලා තමයි මම ඒක හදන්නේ. අකලසන්දත් එහෙමයි. අකලසන්දය කරනකොට මම ඒක වෙදගත් කාරණාවකට මම ගියා කෙරළේට. දැන් එහේ ඔය කලර කියන සටන් භූමිය. ඇහැන් දැක ගන්න ඒ මිනිස්සු හම්බෙන්න මම ගියා. ඒකට මේ නිෂ්පාදන ආයතනය වියදම් කළා. නාගසිංහ
ආයේ නුඹේ අනාගතයට ගියා. අපි හොඳ මිත්‍රයින් වුණා. ජාති ජාති මම උඹට වෛර නැහැ දෝනි. කොණ්ඩලේනි යෝගී තියෙන එක්කෙනෙක් තවමත් මරුවල්ලි ඉතුරු වෙලා ඉන්නවා. වේදිකාව රූපවාහිනිය දිග්විජය කරපු ජයන්ත චන්ද්‍රසිරි ඊට පස්සේ 2002 දී සිනමාව අතාක්‍රමණය කරනවා. කොහොමද මේ සිනමා ආගමනේ? මම හිතනවා සමහර විට මම තාම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙලා නැහැ කියලා මේ කියන විශේෂ පුද්ගලයා නොසිරි ඉන්න. කවුද ඒ? තිස්සබේසේකර. තිස්සබේසේකර සිනමාකරුවා, කලාකරුවා, විශිෂ්ට පරිපාලකයා. එතුමා මේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති පදවියට පත් වෙනවා. මට වර්ෂය මතක නැහැ. ඒ කාලේ එතුමා බොහොම අවංකව මේ වැඩේ කරන්න ආපු එකනේ. සා සිනමාව ගැන ඒ අරමුද ගැන අතඹුලක්සේ දන්න කෙනෙක් කියලා. ඒර එයාත් මේ මම කියන අදහස ඉටපෙක් කෙනෙක්. එයාත් කිව්වා මේ ක්‍රයිසිස් එක නිර්මාණකරුවෝ නැතිකම. අපිට නිර්මාණකරුවෝ එකයි කියන අදහස යන්න තිබුණා. ඒ නිසා එයා අලුත් නිර්මාණකරුවන් පිරිසකට අත දෙන්නේ. එමෙන්නත් අත දෙනවා නෙමෙයි අත වෙනවා කියන බොරු කතා. නිර්මාණකරුවන් පිරිසකට ශක්තියක් සපයන්න එයා ඉදිරිපත් වුණා. ඒකට තෝර ගන්න ඕන නම් යම් පිරිසක්. එයා කිසිම සැකයක් නැතුව තෝරගත්ත එක්කෙනෙක් මම. ඒක මණ්ඩලයක් තිබුණේ මණ්ඩලයෙන් අනුමත කළා මගේ පිටපත මූලික වශයෙන් පිටපත අනුමත කරන්නේ. ඒ පිටපත අනුමත කරාට පස්සේ ඒ ඒ ණයක් නිකුත් කරනවා. ඒ ණය දෙන්නේ මේ මුල්වර මේ අධ්‍යක්ෂවරයාටයි ණය දෙන්නේ. අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයෙක් බවට පත් කරලා ණය දෙන්නේ. එතකොට ඒ අප වශයෙන් තබා ගන්න චිත්‍රපටයමයි. චිත්‍රපටයමයි. එතකොට මේ ඒකේ ඒක එයා මම හිතන්නේ ඒකේ සාර්ථක වෙච්ච අසාර්ථක වෙච්ච මේ ප්‍රොජෙක්ට් එකේ අසාර්ථක වෙච්ච අසාර්ථක වෙච්ච දැන් කීපයක් තියෙනවා. 10ක් මට මතක ඉදිරියට. චිත්‍රපට 10කට එයා දුන්නා. එහේ මම ඉනෝකා සත්‍යංගනි ලින්ටන් සේමගේ ඔව් කවුරු සුදත් රෝහන් රමාචර සුල්ලාරත්න ආදී වශයෙන් දුන්නා. දැන් මට මතකයි මගේ අග්නිදාහය පෙන්ව යාට හදලා ඉවරලා මට අදගේ මතකයි මගේ අතාලලා මම බදාගෙන කිව්වා මල්ලි මම දිනුම් කිව්වා ෆිල්ම් එක බලලා. එයා ටෙන්ෂන් එකේ හිටිය පොයාලා විවේචන ගොඩක් තිබුණා යාට. යාට බොරු කතා හදලා යාට හරි උගාක්කයි ක්ෂේත්‍රයේ ඉන්න මිනිස්සු හරියට විරුද්ධව කතා කළා යාට. මේ එකක් තමයි මේ අපිට මේ දුන්නා. එහෙමත් පස්සේ ගොඩක් තිබුණා. නමුත් ඔහුක මල්ලි මං ඒ එයා මං ටෙන්ෂන් එක රිලීස් කරගන්න අද කියලා. මේ මම මේක අගදාහේ හැදුවා. සිනමා චාරිකාවෙත් අර මා ඉහත කියපු ප්‍රශ්නේම නැවතත් එනවා. ඔබතුමා ස්පර්ශ කරන්නේ කවුරුත් ස්පර්ශ කරපු පැති නෙමේ. අවසන් වශයෙන් මේ ගරසර්ප චිත්‍රපටයේ තුලදී කළු කුමාරයා අමුතු දේවල් තමයි මේ ප්‍රේක්ෂකයන්ට දෙන්නේ. ඒවැ සාර්ථකත්වයේ පිටිපසක් තියෙන්නේ ඒ අමුතුව කියලා මං හිතනවා. ඒවා රසවත් කිරීමට ගීත පාවිච්චි කරනවා. ඒවා අතිශය ජනප්‍රිය වෙනවා. ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට වැල නොකඩී පැමිණෙනවා. ඇත්තටම එවැනි නිර්මාණ කරන්නේ කොහොමද? පළවෙනි එක තමයි අපතුල අදහසක් තියෙන්න ඕනේ. අපි සිනමා කරුවන් මිස සිනමා වාදින් නොවිය යුතුයි. දැන් ඕන දෙයක වාදින් වුණාම වෙන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාට මහරජ ගැමුණු චිත්‍රපටය කරාම විවේචන එල්ල වුණා. ඔබතුමාත් මේ පැරණි කතා පසුපස යනවා කියලා. හරි මම ඒකටත් මගේ උත්තරයක් ලැබෙයි මම ගිරිකි. දැන් සිනමා වාදීන් හරි මොකරි වාදියෙක් වුණාම තියෙන ප්‍රශ්නේ තමයි ඒ ඕනෑම දෙයක තියෙන සීමාවෙන් එහාට ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒ ਵਿਚාරකයොත් එහෙමයි, ඒ කලාකරුවෝ ඔක්කොම එහෙම තමයි. බයයි එතකොට. බයයි දැන් ඒක. අරය අහවලා කියන විදිහට ඒ ඉතින් එහෙම කරන්න බෑ. නැත්තම් අසවලාගේ දර්ශනය අනුව අසවල දාර්ශනිකයාගේ දර්ශනය අනුව මේක මෙහෙම මේක මේ එහෙම කියන එක හරිනෑ. ඒ ආවල් ਵਿਚාරකයා තරහ වෙයි මෙහෙම කියපුවාම. එයා මොකද එයා අපි දන්නේ. එයා අපි ඔක්කොම එක මේ වාදේ ඉන්න අයනේ. ඒතර ඒගොල්ලෝ මේක කැමති නැති වෙයි. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මං ඒ වයින් ඔරුව අයින් කරගත්ත කෙනෙක්. ඒක නම් මට සිනමා ප්‍රශ්නෙකුත් නැහැ.
සාහිත්‍ය ප්‍රශ්නකුත් නැහැ. මම මගේ සිතැඟි නිර්මාණාත්මකව පරිකල්පනාත්මකව වගකීමෙන් යුතුව මම ඉදිරිපත් කරනවා. මම නිර්මාණය කර මගට බය නැහැ. බය නැහැ වගේම මම එකට වග කියනවා. මම වග කියනයි. හැම රූප රාමුවකටම මම වග කියනවා. හැම වචනයකටම මම වග කියනවා. මම දැනගෙන කරන්නේ. ඒක මහරජගේ මොන කරන්නේ දැනගෙනම. මෙහෙම විවේචන එයි කියලා. ඇඟිල්ල දික් වේ කියලා. ඒ විවේචන කොයි තරම් හිස්ද කියලා මම දන්නවනේ. මට හතමාට වැඩක් නැහැ. සීතල අරගෙන ඉරපායන්නේ ගිරිජාල අරගෙන දඟෙන් නිතර ආක්‍රමණිකයෝ මෙතනින් එහා ගොළු මොහොද ඉතින් කොහොමද මං අත්පැදි කරගෙන නිදාගන්නේ ඔබ තාම සාකච්ඡා කරන්නේ පිළිනු වෙච්ච දේ අලුත් තත්ත්වයේ ඊට වඩා හුඟක් වෙනස් නියම පිරිමිකම කියන්නේ Taman tumana de බලෙන් හරි අයිති කරගන්න එක තමයි. ඵලේ බරව සෙවන සදනා නිවන් පුරයට සපත් වුණා මට කිසි කලක ශ්‍රේෂ්ඨ මිතුරන් මුණ ගැසී නැහැ එහෙත් මට ශ්‍රේෂ්ඨ සතුරෙකු මුණ ගැසී තිබෙනවා මා යුද කළේ රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ ශක්තිවන්තයා ජයග්‍රාහකයයි කියමටත් නොවේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් ධර්මය ආරක්ෂා කොට දීමටයි මම බලාපොරොත්තු වෙන ඇත්ත වශයෙන්ම මට වඩා මේ දර්ශනය දන්න මට වඩා මේ බෞද්ධ දර්ශනය ස්පර්ශ කරපු මහා පඬිවරුන්ගෙන් මට අභියෝගෙල්ලුවේ කියලා මම මට ඒ බයද මොකද? කියන්නේ ඇත්ත වශයෙන්ම මම මට වඩා විශේෂත්වය ඉන්නවනේ. මම කතා කරන ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රයේ ඒ කිසි කෙනෙක් අගේ කළා මිසක් මට දොසක් කිව්වේ නැහැ. අපි මේ වැඩසටහන තුළදී ඔබතුමාගේ පවුල පිළිබඳව දූ දරුවන් බිරිඳ පිළිබඳව කතා නොකරොත් ඒක රික්තයක් වෙනවා. අපි ඕන් පිළිබඳව සඳහන් කරමු. මගේ භාර්යාව මදුමණී අපවාරච්චි. මදුමණී මේ පාසල් ගුරුවරියක් වශයෙන් සේවය කළ දීර්ඝ රජයේ ගුරුවරයක් දීර්ඝකාලයක් ඇසිරවා බණ්ඩාරනායක විද්‍යාලයේ ඊට පස්සේ මම ඉගෙන ගත්තේ ඉංගෙද මහවිද්‍යාලයේ ආදි වශයෙන් පාසල්වල ඉගෙනුවා හැබැයි මේ ළඟදී විශ්‍රාම ගියා මොකද මේ අර මම සත්කමක් කරන්නේ ඒ සත්කමෙන් පස්සේ මාව වඩාත් බලා ගන්න ඕනේ කියලා හිතලා මාව බලා ගන්න බැහැ සාමාන්‍යයෙන් මේ හිතලා මේ ඇයි විශ්‍රාම යන්න වසර කිහිපයක් තිබෙද්දී ඔසල් ගත්තා. ඉතින් මගේ දුවලා දෙන්නා විවාහ වෙලා ඉන්නේ. මගේ ලොකු දුව උත්තර අමාදු. මගේ දෙවන දුව අංජලිය සොලක්කනා. තමයි පුතා උන් සඳකත් ඔහු ශ්‍රී ජයදුර ප්‍රසිද්ධාලේ ඉංග්‍රීසි සාහිත්‍ය හදාගත්තා. නද වදවන පිය යුරුවන ඇති විසිවී ගොස් දෙරනස වැටුණා අවසන් වශයෙන් මේ වැඩසටහන් නරඹන පිරිස් දැන් හිතනවා ඇති මටත් කවදාහරි බොහෝ විට තරුණ තරුණියන් හිතනවා ඇති මටත් කවදාහරි මේ ජයන්ත චන්ද්‍රසිරි වගේ රටට වැඩක් කිරීමට ඇත්නම් කියලා ඔබතුමාට මේ ශේෂ්ත්‍රීන ප්‍රවීණෙක් විදිහට ඕන්ට දීමට ඇති උපදේශයක් කුමක්ද මට කියන්න තියෙන්නේ මර අර කාරණාව තමයි ඒ කියන්නේ මේ නිර්මාණශීලී මිනිහෙක් වෙන්න ඒක කොහෙවත් නැට අරන් හරියන්නේ නැහැ අර කතාවක් තියෙනවා රොනී ක්ලෙයා කියන තව විශිෂ්ට නිර්මාණකරුවා කිව්වා මේ අනුකරණය අවසන් වන තැනින් නිර්මාණය ආරම්භ වෙයි කියලා අනුකරණය අවසන් වන තැනින් නිර්මාණය ආරම්භ වෙයි ඒ නිසා ඔබ අනුකරණය නෙමෙයි නිර්මාණයෙන් පටන් ගන්න. ඔබට ජය නියත. අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත් වුණේ වර්තමානයේ සිනමාවේ වේදිකාවේ රූපවාහිනී සොඳුරු ආඥාදායකයා ජයන්ත චන්ද්‍රසිරි මහතා. ඉකිගසහනන අතීතයක
අඳුනු එක්ක ගනුදෙනු කරන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා